බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි පන්සල් ගියා සිල් සමාදන් වුණා දන් දුන්නා බණ ඇහුවා කියන කාරණේ කෙරුවක් කෙරේ ශ්‍රද්ධාව ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන කියනවා මහණෙනි ශ්‍රද්ධාව ඇති කරගෙන ඉන්නේ මෙපමණයි කියලා නියසිලේ පස් ප්‍රමාණිතයි මහ පොළවේ පස් ප්‍රමාණිත අසද්දාව නැත්තම් අමෝලික සද්ධාව තුලයි ජීවත් වෙන්නේ කියලා එහෙමනම් පින්වතුනි තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණය අපි හිතන තරම් ලේසි නෑ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණය අපි හිතන තරම් ලේසි නම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අපිට අහිමි වෙන්නේ නෑ පින්වතුනි මේ ශාසනයත් අවුරුදු 2600ක් ගිහිල්ලා තාමත් අපිට ශාසනය අහිමි වෙලා තියෙන්නේ මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන අර්ථය අපි නිවැරදිව හඳුනාගත්තේ නැති නිසාමයි ඒ නිසා මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන අර්ථය නිවැරදිව හඳුනාගන්න මම ඔබෙන් ඇහුවොත් ඔබ ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ඉන්නේ කියලා අපි හැමෝම කියන්නේ ඔව් කියලායි දැන් ඔබ බලන්න ඔබ තුල ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවද කියලා ධර්මයේ පළවෙනි ගුණය ස්වකාත ගුණය පිටුනේ ධර්මයේ ස්වකාතයි කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ තමා තුලේ අපිට පෙන්නලා තියෙනවා දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය තමා තුලින් පෙන්නලා තියෙනවා ඒකට කියන්නේ ධර්මයේ ස්වකාත ගුණය කියලා ධර්මයේ ස්වකාත ගුණය නිසා ධර්මයේ සම්දික්කයි පිටුනේ මේ ජීවිතයේදීම ධර්මය දකින්න පුළුවන් ඔබට ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ එහෙම නැත්නම් ඊළඟ ජීවිතයේ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ ධර්මයේ සම්දික්කයි ඇයි ධර්මයේ සක්කාතුල දේශනා කළා තියෙනවා තමා තුලින් චතුරාර්ය සත්‍ය පෙන්නලා තියෙනවා ඒ නිසාම ධර්මයේ සම්දික්කයි මේ ජීවිතේ දකින්න පුළුවන් ඔන්න දැන් ඔබ ගැන හිතන්න ඔබ හිතනවා නම් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ කියලා එහෙමත් නැත්නම් ඔබ තාමත් උතුම් සෝවාන් ඵලයක් ගැන හිතලවත් නැත්නම් පින්වතුනි ඔබ ධර්මයේ සම්පූර්ණ ගුණය පිළි අරගෙන නැහැ ඔබ ධර්මයේ සම්පූර්ණ ගුණය තාම පිළි අරගෙන නැහැ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සම්පූර්ණයි මේ ජීවිතේම දකින්න පුළුවන් කියද්දී ඔබ කියනවා අනේ මට නම් බෑ කියලා ධර්මයේ සම්පූර්ණ ගුණය පිළි අරන්නේ නැත්නම් තාම ධර්මයේ සම්පූර්ණ ගුණයක් ගැන හිතලත් නැහැ ඇයි පින්නතුනේ ධර්මයේ ස්වකාත ගුණය පිළිබඳව විශ්වාසයක් නැහැ ධර්මයේ ස්වකාත ගුණය ගැන විශ්වාසයක් නැති නිසා ඔබට ධර්මයේ සම්පූර්ණ ගුණය කෙරෙහි විශ්වාසයක් නැහැ පින්නතුනේ ධර්ම රත්නය කෙරෙහි ඔබ සත්‍යය ඇති කරගත්තද මේ සංකීර්ණ ගුණේ සත්‍යාත ගුණේ පිළිගන්නේ නැත්නම් තාම අපි බුදුරජාණන් වහන්සේ નિયම ආකාරයෙන් පිළි අරගෙන නැහැ පිළිගතුනි අන්න බලන්න උපමාව මහණෙනි මෙපමණයි සද්ධාව ඇති කරගෙන තියෙන්නේ ඒ නිසා ඔබ මේ මොහොතේ අදිෂ්ඨානයක් චිත්තයක් ඇති කරගන්න ඔබ හිතනවා නම් ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න බැහැ කියලා ධර්මයේ ස්වකාත ගුණයක් ප්‍රතික්ෂේප කළා වෙනවා සංදිත්තික ගුණයක් ප්‍රතික්ෂේප කළා වෙනවා ධර්මයේ සද්ධාවෙන් බැහැර වුණා වෙනවා පිටුනේ ඒ නිසා මේ මොහොතේ ඔබ චිත්තයක් ඇති කරගන්න මම මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරලා මේ චතුරාර්ය සත්‍යෝ ජීවිතයට එකතු කරගෙන මරණාසන්න මොහොතේ අවසාන චුති සිටේදී හෝ උතුම් පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය දකින්න කියලා පින්නතුනේ ඒ මොහොතේ ඔබ ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත වෙනවා
මේ මොහොතේ ඇති කරගත්තේ ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාවය පින්වතුනි වීරයෙන් මාර්ගය තුල ශක්තිමත් කරගෙන වේගිරියට ගියොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබ වැළුවා වූ ශ්‍රද්ධාවේ ශක්තිය අචල ශ්‍රද්ධාවක් බවට පත් වෙලා ඔබ අනිවාර්යෙන්ම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරනවාමයි පින්වතුනි ඒසා ධර්ම රත්නය කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව ඇති කරගන්න තව දුරටත් ධර්මයේ ස්වකාත ගුණය සංකීර්ණිත ගුණය ප්‍රතික්ෂේප කරන්න එපා ප්‍රතික්ෂේප වුණ ගමන් බැහැයි කියලා පැත්තකට දාන මොහොතේම ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව බැහැරට යනවා ඔබ අර නියසිලේ තියෙන පස් ප්‍රමාණයට එන්නේ නැහැ පින්වතුනි